රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අල්බෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය දිගටම රුහුණේ උපකුලපති ආචාර්යවරුන්ට වැටුප් ගෙවලා නැහැ සියලු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රතිපාදන කොමිසම අසල විරුද්ධතාවයක රුහුණේ සරසවි ආචාර්යවරුන් වෙනුවෙන් පෙනී සිටින සජිත් තෙල් වෘත්තීය සමිති උපවාසයක ප්‍රථමයෙන් දේශීය පුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්ති ක්‍රියාමාර්ගය තවමත් අඛණ්ඩව පවතිනවා ඒ රජයේ බදු සංශෝධනයට එරෙහිවයි මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට වැටුප් ගෙවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධතාවයක නිරත වුණා ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඒ රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට හා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින් අපිට ඕනේ ඉතිහාස වැඩ කරන්න ඉතිහාස හිට්ලර් වරු මේ දේශේ හිට්ලර් වරු වෘත්තිකයේ අරගලය මර්ධනය කිරීම සඳහා දරන උත්සාහයත් මිනිස්සුන්ට තමන්ගේ සාධාරණ විරෝධය එහෙමත් නැත්නම් තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින දෙන අයිතිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයත් පදනම් කරගෙන ඒක අපිට මේ රටේ ජනතාවට කියා සිටින අවශ්‍ය දෙස තමයි අපි අද මෙතෙන්ට ආවේ. නිසා අපි ඉල්ලා හිටිනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඒත් එක්කම අධ්‍යාපන ඇමතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ මේ අපි ඉදිරිපත් කරපු සියලු කාරණා රටේ නීතියට අනුව විශ්වවිද්‍යාල පනතේ තියෙන වගන්ති වලට අනුකූලව අනුගත වෙමින් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි කැලේ නීතියට ගිහිල්ලා නැහැ. අපි නීතිය අතට ගන්න උත්සාහ කළා නැහැ. අපි නීතියට පිටින් ගිහිල්ලා කටයුතු කරන්න කියලා මෙයාගෙන් ඉල්ලා හිටින්නේ නැහැ. නිසා අපි නැවත වතාවක් අවධාරණය කරන්නේ අපි නීත්‍යානුකූලව බාර දීපු මේ පැමිණිල්ල වලට විරුද්ධව කටයුතු කරන්න ඔබට තියෙන බලය අනුව මේ සතියේ මුල වෙනකොට පැහැදිලි විසඳුමක් දුන්නේ නැත්නම් සියලු වෘත්තීය සමිති එක්ක දැවැන්ත විරෝධතාවයන් වලට ඒ වගේම වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලට යන්න අපි සැලසුම් කරලා තියෙනවා ඒ වගේම කියන්න ඕනේ මේ බදු ගැටලුවත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ගිය මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ එක පැතිකඩක් මේ වෙනකොට ඉතාම බරපතල අඳුරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉතාම නීච විදිහට ඒ ආචාර්යවරුන්ගේ වැටුප් කප්පාදුවකට ලක් කරලා තියෙනවා ඒ විශ්වවිද්‍යාලයේ භීෂණයක් ඇති කරලා තියෙනවා අපි ඉතාම පැහැදිලිව කියනවා ඒ උපකුලපතිවරයාට තියෙන ගැටලු සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් ලබා දිය යුතුයි සේවය අත්හිටුව පරීක්ෂණයක් සිදු කළ යුතුයි ඒ වගේම ඒ පරීක්ෂණයේ ඔස්සේ ඒ උපකුලපතිරා වහාම ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා මෙලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අකණ්ඩ වැඩවර්ජනය හා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට වැටුප් නොගැවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද නිවේදනයක් නිකුත් කර තිබෙනවා ආණ්ඩුවේ අසාධාරණ බදු පනතට එරෙහිව ආණ්ඩුවේ බලධාරීන් විසඳුම් ලබා නොදී විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටින බවයි එහි දැක්වෙන්නේ වෘත්තිකින් ගෙන යන සටන මැඩ පැවැත්වීමට ඔවුන්ට එරෙහිව ගෙන යන සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාමාර්ග තරයේ හිලා දකින බවද එහි වැඩිදුරටත් දැක්වෙනවා එසේම වහාම එම ආචාර්ය වරුන්ගේ වැටුප ගෙවන ලෙස බලකරන බවද විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත යොමු කළ නිවේදනයේ දැක්වෙනවා. එසේ නොවන්නේ නම් එම මූලික අයිතිය උල්ලංඝනයට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුලදී ගන්නා බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ. මේ අතර විසඳුම් නැත්නම් වැඩවර්ජනයක් දක්වා වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට යා හැකි බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. ස්ථිර සේවක කියන්නේ ආචාර්යවරුන් 500කට වැඩි පිරිසකගේ වැටුප් කප්පාදු කළා වැටුප් නතර මර්ධනයක් දියත් වීමේ ස්වභාවයක් අපි
දකින්න රුහුණු විශ්වවිද්‍යාලය තුල මේ සම්බන්ධයෙන් අපි වෘත්තිකයන්ගේ වෘත්ති සමිති එකමුතුව විදිහට මීට කලින් අපි පොදු එකඟතාවයන්ට අසම් කළා තියෙනවා ඒකඟතාවයන් හරහා වෘත්ති සමිතිවල මේ වගේ මර්ධනයන් ක්‍රියාත්මක වුණොත් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ අපි අනතුරු අංගවල තියෙනවා අපි එකඟතාවයන්ට ඇවිල්ලා තියෙන නිසා අපි කරුණාකර බලධාරීන් ඉන්නවා ජනාධිපතිවරයා අතුළු බලධාරීන්ගේ රුහුණු විශ්වවිද්‍යාලය තුල ගෙන යන මේ මර්ධනකාරී වැඩපිළිවෙල වහම නතර විය යුතුයි එහෙම නැති වුණොත් ඒ සම්බන්ධයෙන් සලකලා බලලා ඒ සියලුම ක්‍රියාමාර්ග එකතු කළා ඉදිරි දවස් දෙක තුන ඇතුළත වෘත්තිකයාගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහටත් රජ්‍ය වෙන්දාරින් සංග විදිහටත් මේ සම්බන්ධයෙන් වෙන අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන්න අපි පැකිලෙන්නේ නැහැ කියන පණිවිඩය මේ මොහොතේ ලබා දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණ ණය වාරකය පිළිබඳ ද්විපාක්ෂික ණය හිමියන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මේ මාස අවසානයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගී වීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කළේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 330ක ණය මුදල සම්බන්ධයෙන් මෙරට දීපාර්ශ්වය ණය හිමියන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් එළඹෙන 30 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ. ශ්‍රී ලංකාව IMF වැඩසටහන සාර්ථකව සිදු කිරීමට කැප වී සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. රටේ ඉදිරි ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය ණය හිමියන් සමග විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික ලැබීමෙන් පසු පැවැත්වෙන සාකච්ඡා රාජ්‍ය ණය තත්ත්වය සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට ඉවහල් වනු ඇති බවයි මහ බැංකුව අධිපතිවරයා අවධාරණය කරන්නේ. රටේ උද්දමනයේ ගත වූ මාස 5ක කාලය තුල ක්‍රමයෙන් අඩු වී ඇති අතර මේ වසරේ පෙබරවාරි මාස වන විට ඩොලර් බිලියන 2.2 දක්වා වර්ධනය වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ නිවැරදි දිශානතියකට ගමන් කරමින් තිබෙන බවත් තව බොහෝ දුර යා යුතු බවත් මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ පෙන්වා දෙනවා. පාසල් ළමුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවය වර්ධනය කිරීම වෙනුවෙන් තමන් ඇප කැපවී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. යල්පැනගේ අධ්‍යාපන ක්‍රමය වෙනුවට තාක්ෂණය මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. අපේ රටේ තිබෙන්නේ යල්පැනගේ විෂය නිර්දේශය. අපේ දූ දරුවන් රජයේ පාසල්වල අනුගමනය කරන කරිකියුලා දිහා බැලුවහම විෂය නිර්දේශ දිහා බැලුවම ඉතාමත්ම කනගාටුදායකයි. තාවමත් අපේ රටේ තිබෙන්නේ කටපාඩම් කරන අධ්‍යාපන. ගිරව් වගේ කටපාඩම් කියන්නේ. ප්‍රායෝගිකව ලෝකයේ එක නෙවෙයි සිද්ධ වෙන්නේ. අපේ දූ දරුවන්ට ලබා දෙන්නට ඕන ඒ අවශ්‍ය නිපුණතාවය සහ කුසලතාවය අභියෝග ජය ගන්න. මම කවදාවත් සිංහල කතාවක මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි භාවිතා කරලා නැහැ. අද මම ඒක කරනවා. මොකද හේතුව? මේ හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම අවබෝධ කරගන්නට ඕන. මේ පාසලේ ඉගෙනුම ලබනවා දූ දරුවන් 300ක්. මේ දූ දරුවන් 300ට ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා දැනුම අපි ලබා දිය යුතුමයි. ඒ ක්‍රමවේදය මේ රටේ පාසල් 10155 දියත් කිරීමේ වගකීම පුද්ගලිකව මම බාර ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න යනකොට බොහොම සුළුතරයක් කියයි මොනවටද ඉංග්‍රීසි ඉගෙන ගන්න. සිංහල භාෂාව විතරක් ඉගෙන ගත්තාම ඇති කියලා. එහෙම නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගන්නට ඕන. පුළුවන් නම් හින්දි භාෂාවත් ඉගෙන ගන්න. චීන භාෂාවත් ඉගෙන ගන්න. ලෝකයේ වැඩිම ජනගහනය ඉන්න රටවල් දෙක. අපි මේ රටවල් දෙකේ වෙළඳපොළ තරණය කරලා වෙළඳපොළට ප්‍රවේශ වෙලා අපේ නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාවට ඒ භාෂා පිළිබඳව අවබෝධය ලොකු ශක්තියක්. ජාතික සම්පත් විකුණලත් අන්තිමට කරන්නේ හොරකම් කිරීම පමණක් බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමිනුයි. මේ හැම එකක් අස්සෙම තියෙන ප්‍රධාන එක මොකද්ද? විකුණනකොට ඒක අස්සේ තියෙන මොකද්ද? හොරකම තියෙනවා. විකුණලා මේ රට හදන්න බෑ. ඒක ඇතුලේ තොරකම තියෙනවා. මේ රට මේ ආර්ථික ප්‍රපාතයට පත්වීමේ ප්‍රධානම සාධකය මොකද්ද? වංචාව දූෂණය නාස්තිය. ණය කඳු ගොඩ ගහනවා. ඒ ණය කඳු වල විශාල ප්‍රමාණයක් හොරකම් කරනවා. මේ පාලක කණ්ඩායම ඡන්ද අත්තරලා තිබෙනවා. අපි නැවතත් කියන්නේ අපි හතිවට්ටලා වැඩ නතර කරන්න බෑ. රනිල් අපි හති වැටෙන්නේ නෑ. අපි සාහතික වශයෙන් මේක ජයග්‍රහණය දක්වා අපි ගෙන යන සූදානම්. ඔයා වටන බොරු වලේ අපි වැටෙන්නේ නෑ. අපි ඉතාම සූක්ෂම සලසුම් සහගතව මේ යාත්‍රාව ජයග්‍රහණය දක්වා පදවනවා සාහතිකයි අපි තමුන් වාසලෙට බාර දෙන්නේ. මට කවුද පණිවිඩයක් කියවලා දිනනවා? දෙයක් විකිණීමෙන් අනතුරුව යමෙකු සිංහයෙකුසේ හැසිරෙයිද හෙතෙම වික්‍රමසිංහ නමින් හැඳින්වේ. හොඳයි නේද අර්ථ දැක්කේ.
දැන් ඇවිල්ලා කියනවා ගෙදරක් උනත් ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව ඉන්නකොට විකුණන එක හර මොකද කරන්න කියලා අපිට ආරංචි මේ වෙනකොට විකිණීම සඳහා නියමිත ආයතන 40 මුදල් අමාත්‍යාංශයට පවරලා තියෙනවලු මේ පවරලා තියෙන කාටද මුදල් අමාත්‍යාංශයට මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ කොටියට හරක් පට්ටිය බාර දුන්නා වගේ වැඩක් දැන් හිතන්න කවුරු ඇවිල්ලා අත දිගරලා වගේ කන පැලෙන් එකක් ගහන තප්පර 30ක් විතර යනකල් පොඩි කලන්තේ කරකැවිල්ලා ඉන්න ස්පේන් ගතිය අඩුයි එතකොට ගහපු එක හරි ළඟ ඉන්න එක සාක්කුවට දාලා අපේ පර්ස් එක උස්සන අයිය අපිට පේන්නේ නෑනේ ෂොක් වෙලා නිවිඳනේ වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ආවා ගැව්ව කන පැලෙන් ඇට්ටි හැලෙන්න කලන්තේල්ල කැරි කැරි ඉන්නකොට රනිල් ඇවිල්ලා අපේ සාක්කුව සුද්ධ කරලා යනවා කරුණා කළා කල්පනා කරන්න මේ ගමන ඉදිරියට යන්න දෙන්න බෑ අපි අවදි වෙන්නට ඕන රයිල් විකුණනකොට අත්‍යවශ්‍ය නැහැ විකුණන ස්ට්‍රයික් කරොත් ඒවා අත්‍යවශ්‍ය වෙන එමුණෙත් ඉන්නේ ඊට පස්සේ අත්‍යවශ්‍ය කරලා මොකද ගන්නෙ එතන ස්ට්‍රයික් කරන එක වර්ජන කරන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් කරනවා ඊට පස්සේ එතකොට වැඩ වර්ජන කරන කට්ටිය ත්‍රස්තවාදීන් කරන මේ හදන රජයේ දේපළ විනාශ කිරීම ත්‍රස්තවාදී වටපත් කරලා ඒගොල්ලෝ කෝටි ගණන් විනාශ කරනවා ඒගොල්ලෝ ත්‍රස්තවාදී නෙමෙයි දැන් ඔය පණතනම ගිනවොත් එම රජයේ දේපළ හානි කිරීම ත්‍රස්තවාදී එහෙනම් ලොකුම ත්‍රස්තවාදී කවුද ලොකුම ත්‍රස්තවාදී වෙන රනිල් එයි මහ බැංකුව කැඩුවා මේ වසර අවසානයේ හෝ ඊට පෙර මැතිවරණයක් පැවැත්වුණු ඇති බවට තමන් විශ්වාස කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අබේආරාම විහාරස්ථානයේ පැවති දානමය පින්කමකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු අගමැති මේ බව පැවසුවා ඉදිරි දේශපාලන කටයුතු කොහොමද දේශපාලන කටයුතු කරගෙන යනවා සාර්ථකව මම කියන්නේ දැනට සාර්ථකයි අපිට දැන් පොදු ජන පෙරමුණ කොහොමද ඉදිරි දේශපාලන කටයුතු කරන්නේ මොකද දැන් මේ අපි දැන් මං වෙලා ඉදිනවා නෑ ඒව එක්කහුවේ වෙලාවට පොදු ජන පෙරමුණ සහාය පළ කර ගන්නෑම තමයි දැන් වින් වෙලා ඉන්න නමුත් අනිත් ඒවයි ඉතින් ඒක තමයි දැන් ඒක තමයි නුත් අපි ඒ වෙලාවට කවුගේ මැතිවරණය පරක්කුයි කියලා කියනවා කොහොමද සර්ගේ අදහස මං හිතන්නේ ඉතින් මේ දෙසැම්බර් මාසේ වෙනකොට තියයි ඉතින් ඉස්සෙල්ලා මැතිවරණයක් එයි කියලා මගේ බලාපොරොත්තුව මැතිවරණය මේ මොහොතේ අවශ්‍යයිද මැතිවරණය පයි යන්නේ කවුද දේශපාලකයන් ජනාධිපතිවරණයක් වෙනවා කියලා තමයි මතපල වෙන්නේ මොනවා මැතිවරණය තිබුණත් අපි ඒකට ලෑස්තියි සර් රටේ ආර්ථික තත්ත්වය කොහොම වේද ඉදිරියට අපි ඉතින් බලාගෙන ඉන්නවා ආර්ථික තත්ත්වය එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා ඔබට සුබ දවසක්